සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම තෝසේ එකක් තමයි හදන්නේ. තෝසේ හදන්න මේ තෝසේ එක හදන්න ඕන වෙන්නේ පාන් පිටි කල්ල පරිප්පු විතරයි. කඩ පරිප්පු කප් එකක් තමයි ගත්තේ මම පාන් පිටි 500කට. මේ විදියට කල්ල පරිප්පු ටික හොදගෙන වතුර ටිකක් දාලා පෙගෙන්න තියන්න ඕන. අපි හවසට හදනවා නම් උදේම පෙගෙන්න දාන්න ඕන. මම මේ පෙගෙන්න දාලා පැය 8කට පස්සේ මේක දැන් හොඳින් පෙඟිලා තියෙන්නේ. ඊළඟට අපි මේක බෙන්ඩේකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕන. අපි බ්ලෙන්ඩ් කරගන්න වතුර කප් භාගයක් විතර තමයි යන්නේ. කාලක් විතර දාගෙන බලලා ඔයාලට ඕන නම් වැඩිපුර තව වතුර ටිකක් දාගන්න පුළුවන් බ්ලෙන්ඩ් කරලා ඉවරනාට පස්සේ. ඉස්සලම් ඊට පස්සේ අපි මේක දාගන්න ඕන බෝල් එකකට. මේ තියෙන මං ගත්ත පාන් පිටි. පාන් පිටි 500ක් තියෙනවා කප් වල ඉන්නම්. පහ හතර අමාර පහක් විතර වගේ තියෙනවා. අපි ඉස්සලම කප් එකේක දාගෙන තමයි කවලම් කරගන්නේ. කප් එකේක දාගත්තාම අපිට ප්‍රමාණය බලලා වතුරත් ඕන විදියට බලලා කවලම් කරගන්න පුළුවන්. අපි මේක දැම්ම හදන්නේ මේ කායිත් අපි කවලම් කරලා මේ විදියට පැය 3ක් කායිත් වහලා තියන්න ඕන. ඒ නිසා මේක අපි ටික ටික දාගෙන පදම එනකම් හදා ගන්නවානේ. ලුණු කුඩුත් දාගන්න, ඔයාලට රස අනුව දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ පදමන් තමයි අපි හදාගන්න ඕන. මේ වගේ පදමට හදාගෙන වහලා පැය 3ක් අරන් තියාගන්න ඕන පැත්තකින්. ඔයාලා පාන් පිටි ගන්නකොට අනිවාර්යෙන් හලලා ගන්න. මේ තියෙන්නේ පැය 3කට පස්සේ බලන්න හොඳින් පිපිලා තියෙනවා. අපි මේකට උඳු පිටි දැම්මෙත් නැහැ. බිත්තර දාගන්නෙත් නැහැ. මේ විදියට හොඳින් පිපිලා තියෙනවා වුණාට. මේක හරිම රසයි. මේ තියෙන්නේ ඊළඟට අපි වතුර දාගෙන ඒකට වතුර ටික ටික දාලා මේ විදියට පදම හදා ගන්න ඕන. මේක තමයි හරිම පදම. ඊට පස්සේ අපි pan එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් ගාලා තෝසි ටික හදාගමු. ඔයාලත් අනිවාර්යෙන් මේ තෝසේක හදලා බලන්න. හරිම ලේසි. පරිප්පු ටික වේලාසන පොඩ්ඩක් පෙඟෙන්න තියන්න ඕනේ, ඒක විතරයි. ඊළඟට ඉක්මනටම හදාගන්න පුළුවන් මේක රෑ කෑමට. උදේ කෑමට හදනවා නම් කලින් රෑ පෙඟෙන්න දාලා තියන්න ඕන කඩල පරිප්පු ටික. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න, හරිම රසයි. අඩු වියදමකින් හදාගන්න පුළුවන්. ඔයාලට මේ තෝසේ සම්බෝලේ හදන වීඩියෝ එකක් මම දාන්නම්. මේක අනිවාර්යෙන්ම හදලා බලන්න, හරිම රසයි. කාලා බලලා රස නම් කමෙන්ට් එකක් දාන්න හදලා. හැමෝටම බුදු සරණයි. හැමෝම සතුටින් ඉන්න. මගේ YouTube channel එක subscribe කරන්න තමතක් කරන්න එපා.